සර්විසස් කම්පැනියක් හදන්නේ කොහොමද කියන එක ගැන මම කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකට ඔයගොල්ලෝ ගොඩාක් හොඳ ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එක මට අද තමයි කරන්න වෙලාවක් හම්බුනේ. ඒකේ තිබ්බ සමහර ප්‍රශ්න වලට තමයි මම මේ උත්තර දෙන්නේ. ඉතින් මේ සීරීස් එක අපි ඉස්සරහටම ගෙනියමු. ඔයගොල්ලෝ ඉල්ලුවා වගේ අපි කතා කරමු IT ප්‍රොඩක්ට් කම්පැනි එකක් ගැන. මාකටිං කරන්නේ කොහොමද? ෆයිනෑන්ෂල් ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද? ඇග්‍රීමන්ට්ස් වලට යන්නේ කොහොමද? ෆොරින් ඉන්වෙස්ටර්ස් ලගාවට යන්නේ කොහොමද වගේ දේවල්. ඉතින් ඉන්වෙස්ට්මන්ට් එකක් ගැනීමේදී මමත් මගේ ව්‍යාපාරය ගොඩක් බූස්ට්‍රැප් කරගත්ත ඒවා තියෙන්නේ. බූස්ට්‍රැප් කරගත්තා කියලා කියන්නේ මම මුලින්ම මගේම ඕන් මනි, ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලි පාර්ට්නර්ස් ලගේ සල්ලි, ඊට පස්සේ ප්‍රොෆිට් රීඉන්වෙස්ට් කළා තමයි අපි ව්‍යාපාර ගොඩනැගුවේ. එතනින් එහාට අපිට පුළුවන් ඩොලර් ලක්ෂ ගණනින් ලබා ගන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් වලට ඇප්ලයි කරන්න. අන්නේ පෝස්ට් අන්නේ ප්‍රොසෙස් එකත් මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් ලබා ගත්තොත් ඔයාලට සෑහෙන ලොකු පිම්මක් එකපාරට පයින්න පුළුවන් ග්ලෝබල් ස්කේල් එකේ. ඉතින් එතෙන්ට යන කලින් මේ ඔයගලන්ගේ සරල ප්‍රශ්න ටිකට උත්තර දීලා ඉන්නම්. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බේ නිපුන් කෞශල්‍ය. නිපුන් කෞශල්‍ය වෙන්නේදී can you do more explanations on agreement with other and other legal sites because most of us are starting as freelancers or individuals without knowledge of them. That'd be great if you could do content on such stuff. හරි. එතකොට කොහොමද මේ legal side එක වැඩ කරන්නේ කියන එක. දැන් 5 වගේ දෙයක් කරනවා නම් legal side එක 5 එකෙන් handle කරනවා. එකම දේ අපි toss එක කියවන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි profile එක හදුවා ගෙගෙදම වැඩේ පටන් ගත්තා. ප්‍රශ්න අහම තමයි දන්නේ මොකද්ද කරගන්නේ කියලා. ඉතින් එතෙන්දී අපි private terms and services කියවලා හිටියනම් එහෙම නැත්තම් දැන් chat GPT තියෙනද ඔක හරි ලේසි. ඉස්සර නම් අපි ඔක ලොකු හැල්ලක් කියවන්න ඕනේ. ගොඩක් legal terms එක ඔක තේරෙන්නේ නැහැ. නමුත් දැන් chat GPT තියෙනද ඔක copy කරලා දැම්මා. මේක සමරයිස් කරලා අවුරුදු 10ක එක්කෙනෙකුට මේක උගන්වනවා වගේ මට උගන්වන්න කිව්වහම එයා ලස්සනට ඔක සමරයිස් කරලා අපිට තේරෙන ඉංග්‍රීසියෙන් කියලා දෙනවා. මේක තමයි මෙතන වෙන්නේ. මේක පිට තමයි ඔයගලන්ට කරන්න පුළුවන් දේවල්. මේවා තමයි බැරි දේවල් කියලා. ඉතින් ඕනෙම ටොස් එකකට ඔක කරන්න පුළුවන් ලොකු ලීගල් ડોකියුමන්ට් එකකට කොපි පේස් කරලා බාඩ් එකට උනත් කමක් නෑ. කැමති එකකට දාලා ඔයගලන්ට පුළුවන් අදාළව ලස්සන සිම්පල් එක්ස්ප්ලනේෂන් එකක් ගන්න. සාමාන්‍යයෙන් කම්පැනි එකක් තව කම්පැනි එකක් එක්ක වැඩ කරද්දී ගොඩක් වෙලාවට ලංකාවේ නම් ලීගලි සයින් කරන්නේ දේවල් දෙකයි. එකක් තමයි NDA එකක් සයින් කරනවා. ඒ කියන්නේ මගේ ව්‍යාපාරික රහස එයා එලිට කියන්නේ නැහැ. ඒ පාර්ශ්වයගේ ව්‍යාපාරික රහස අපි එලිට කියන්නේ නැහැ. සමහර විට අපේ තියෙන බිස්නස් වෙන්චර් එක ඉවර වුණාට පස්සෙත් අවුරුදු දෙකක් හෝ අවුරුදු කීපයක් යනකම් අපේ රහස් එලිට කියන්නේ නැති වෙන විදිහට තමයි මේ ඇග්‍රීමන්ට් එක ගහන්නේ. එතින්දී අනිවාර්යෙන් බලන්න ඕනේ ටර්මිනේෂන් ක්ලෝස් එක. ටර්මිනේෂන් වලට මොනවද තියෙන සුදුසුකම් වගේ දේවල්. එහෙම නැත්නම් එක පාටිකකට අවශ්‍ය වුණොත් දවස් 30ක හෝ යම් කිසි කාලයක පෙර දැනුම් දීමකින් ඇග්‍රීමන්ට් එක ඉවත් වෙන්න පුළුවන්ද වගේ දේවල් බලන්න ඕනේ. ඒ වගේ මොන වගේ ইনফরমේෂන්ද මේ NDA එකකින් කව වෙන්නේ කියන එක බලන්න අවශ්‍යයි. ඊට පස්සේ ඔයගලන්ට ගොඩක් වෙලාවට අදාළ ප්‍රොජෙක්ට් එකට අදාළව දෙපැත්තේ කරුණු කාරණා අවශ්‍යතාවයන් සොලියුෂන්ස් හොයනවාට පස්සේ ඔයගොල්ලෝ එනවා ඩිලිවරි ප්‍රොජෙක්ට් ඩිලිවරි ડોකියුමන්ට් එකක්. එහෙම නැත්නම් software industry එකේ නම් SRS එකක් කියලා අපි කියනවා. software requirement specification එකක් කියලා. එතෙන්දි කරන්නේ අපි දෙන අපි කස්ටමර්ගේ අවශ්‍යතාවයට අනුව අපි දෙන software එක පිළිබඳ සියලුම විස්තර ඇතුළත් අවසානයේදී එක පොතක් වගේ ලොකු වෙනවා. ඔන්න ඩිජිටල් version එකක් දෙන්න පුළුවන්. අන්නේ ලොකු document එකක් හැදෙනවා. ඒකේ තියෙනවා මොනවාද features, කොහොමද ඒවා implement වෙන්නේ, මොනවාද technologies, එකී මෙකී නොකී සියලුම දේවල් ඒකේ තියෙනවා අන්තර්ගතයි. ඉතින් මේ වගේ document එකක් ගොඩක් වෙලාවට හදන්න ගොඩක් කල් යනවා. ඒ වගේ ගොඩක් වෙහෙසක් දරන්න වෙනවා. ඒකෙන් හින්දා සාමාන්‍යයෙන් ගොඩක් companies මේ දේ කරන්නේ නැතුව තමයි customer එක්ක තියෙන broad understanding එකකින් එහෙම නැත්නම් over the email තියෙන understanding එකකින් තමයි ඔයගොල්ලෝ වැඩේ පටන් ගන්න. නමුත් SRS එකක් sign කරන එකේ වැදගත්කම තමයි එතෙන්දී හරියටම define වෙන නිසා අපි මේ මුදලට මේ කාලයට වෙන්න මේ දේවල් ලබා දෙනවා කියන එක උඩ ප්‍රොජෙක්ට් එකක සාමාන්‍යයෙන් misunderstandings වෙනවා අඩුයි. ඒ වගේම misunderstanding එකක් උනත් ඒ අදාළ පාර්ශ්වයේ තමන්ගේ පැත්තෙන් වෙන්න ඕනි යුතුකම් ටික හරියට කරලා නැත්නම් එතෙන්දී අනිත් පාර්ශ්වයට පුළුවන් ඒක dispute කරලා ඒ අමාරුවේ නොඇටි ඒ ගමන අරන් යන්න සාර්ථක software එකක් නිෂ්පාදනය කරගන්න. හැබැයි software requirement specification එකේදී දෙපැත්තම කියවලා බලලා එකක වෙලා sign කරන්න ඕනේ. එතෙන්දිත් ගොඩක් වෙලාවට එකක වෙන්නේ නැතුව නිකන් document එකක් කියවන්නේ නැතුව sign කරලා පස්සේ ප්‍රශ්න වෙන අවස්ථා තියෙනවා. ඒකින් ඉඳ වඩා හොඳයි තනි meeting එකක් අරගෙන ඒකට වෙනම කස්ටමර්ට සාමාන්‍ය භාෂාවෙන් මේක තමයි වෙන්නේ මේක කියලා පැහැදිලි කරලා පුළුවන් නම් visuals එක ඔන්න ඔක තමයි agile process එකේ තියෙන වැදගත්කම. agile process එක ගැන මේකට උත්තරයක් විදිහට කියන්න බෑ. ඒක වෙනම video එකකින් කියන්න. නමුත් agile process එක ගත්තොත් ඔන්න ඕවා ටික ලස්සනට customer එක්ක ප්‍රශ්න අඩු වෙන විදිහට අපිට කතා කරලා ගොඩ දා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රොජෙක්ට් ටයිම් ලයින් එකක් ටයිම් ලයින් ડોකියුමන්ට් එකකට ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකට සයින් කරන්න. එතෙන්දී ප්‍රොජෙක්ට් ඇග්‍රීමන්ට් එක කියලාත් අපි කියනවා. එතෙන්දී ඇග්‍රීමන්ට් එකේදී ගොඩක් වෙලාවට ඇග්‍රීමන්ට් එකට අදාළ ජෙනරල් බොයිලර් ප්ලේට් ටෙම්ප්ලේට් එකක් තියෙනවා කම්පැනිස් යූස් කරන. ඒකේ අවසානයේදී ප්‍රොජෙක්ට් ෂෙඩියුල් එක ගැන කතා කරනවා. එක ක්ලෝස් එකක් තියෙනවා මේ ෂෙඩියුල් එකට අපි එකඟයි කියලා. මොකක්ද මේ ෂෙඩියුල් එක කියන්නේ? ෂෙඩියුල් එකේදී තමයි ඔය SRS එකත් ඔන්න ෂෙඩියුල් එකට දාන්න පුළුවන්. එතෙන්දී features මොනවද? ඒවා deliver කරන්න කවද්ද? කවුද මේ project එකේ involved? කොහොමද SLA එක? SLA එක කියන්නේ service level agreement එක. ඒ කියන්නේ software එක maintain කරනකොට අපි කොච්චර ඉක්මනට ප්‍රශ්නෙකදී ප්‍රතිචාර දක්වනවද කියන එක. මේක critical ප්‍රශ්නයක්, high level, low level, less critical ඒ වගේ අපිට එක එක levels වලට risk analyze කරගන්න පුළුවන්. මම ඒවට links ටිකක් ඔයගලන්ට දාන්නම්. මේ කොහොමද sample SLA එකක් කොහොමද sample agreement එකක් ලියාගන්නේ කියන එක බලන්න මම links ටිකක් දාන්නම්. එහෙම නැත්නම් ඔයගලන්ට දැන් ඉතින් මමව දාන්න ඕනෙත් නෑ. AI tools තියෙනවා. ChatGPT කියලා
ජෙනරේට් කරගන්න ජෙනරේටර් සාම්පල් SLA for software development company or web development company or mobile whatever හරි ඒක දැම්මහම ඔයාලට උත්තරේ ගන්න පුළුවන් ඒ වගේම agreement boilerplate එකත් ඒ වගේම ජෙනරේට් කරගන්න පුළුවන් ඒක schedule කියන කොටස තමයි අදාළ මුදල් සම්බන්ධයෙන් මොන වගේ phases ද delivery මේ මාසේ මේ කොටස මේ ගානට මෙච්චරක් ඕනේ එහෙම අර සම්පූර්ණ project එකේ timeline එකත් එක්ක financial පැත්ත ඔක්කොම කතා වෙන්නේ schedule කියන කොටසේ ඊට පස්සේ ඔයගලන්ට එතකොට NDA එක සයින් කරා ඊට පස්සේ ප්‍රොජෙක්ට් ඇග්‍රීමන්ට් එකක් අපි වෙනම සයින් කරා ෂෙඩියුල් එකට එකඟ වෙයික සයින් කරා ඊට පස්සේ ඔයගලන්ට අවශ්‍ය නම් SLA එක වෙනම සයින් එකක් ගන්නත් පුළුවන් ඒකත් ගැටලුවක් නැහැ ඉතින් ප්‍රොජෙක්ට් එකේ ඩෙලිවරි එකේදී ඔයගොල්ලෝ එහෙම නැත්නම් මයිල්ස්ටෝන්ස් වලට ලොකු ප්‍රොජෙක්ට් එකක් නම් මයිල්ස්ටෝන්ස් වලට කඩනවනේ ඒ හැම මයිල්ස්ටෝන් එකේදීම කස්ටමර්ගෙන් සයින් ඔෆ් එකක් ගන්න මේ මයිල්ස්ටෝන් එක සක්සස්ෆුලි ඩෙලිවර් කරා කියලා ඒ වගේම අවසානයේදී ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් එක රිලීස් කරද්දී කස්ටමර්ගෙන් ප්‍රොජෙක්ට් ඇක්සෙප්ටන්ස් ඒ කියන්නේ අපි කියන UAT කියලා User Acceptance Testing කරලා ඒ කියන්නේ කස්ටමර්ගේ පැත්තෙන් කස්ටමර් එක ටෙස්ට් කරලා එයා ඒකට කැමැත්ත දීලා ඒක පාවිච්චිට ගන්නා බවට ලිඛිතව ඔයගොල්ලෝගේ පැතුම් ලබා ගන්න මේවල් පස්සේ ලීගල් ට්‍රබල් එකක් આવොත් සෑහෙන ඉම්පෝටන්ට් දේවල් හැබැයි ඉතින් මං කිව්වා වගේ 5 Upwork වගේ වෙයි ඒගොල්ලන්ගේ ටොස් එකේ ගවර්න් වෙනවා අපේ ප්‍රොජෙක්ට් එක එතෙන්දී ඒගොල්ලන්ගේ ටොස් එක කියවලා ඒ අනුව ඔයාලගේ ප්‍රොසෙස් එක හදා ගන්න ඕනේ එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ප්‍රොසෙස් එක එතෙන්ට අරන් ගිහලා කරන්න කියා කියලා ඒක හැම විටම සක්සස් වෙන්නේ නැහැ මම හිතන්නේ ඒ උත්තරේ ඇතිවේ ඔය කියපු වචනත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් ඇග්‍රීමන්ට්ස් ටිකක් බලන්න ඔන්ලයින් එහෙම නැත්නම් ජෙනරේට් කරලා බලන්න මමත් ලින්ක්ස් එකක් දෙකක් දාන්න ප්‍රශ්නයක් නැහැ ඊළඟ ප්‍රශ්නේ මේක අහලා තියෙන චතුවා කියලා කෙනෙක් ඔයගොල්ලගේ නම් දාද්දී අර පොඩ ප්‍රොෆෙෂනල් විදිහට දාන්න ඉතින් අවුලක් නැහැ ඔයගොල්ලන්ගේ channel එකේ නම වෙන්නේ දාලා තියෙන if I want to learn about business management marketing side of a company what would you recommend to do I mean MBO any professional certification like CIMS IMA chartered simply if I have the technical knowledge but zero level of how to handle a business what would you recommend to do hari තොර මම යට දීපු උත්තරේ තමයි ඩිග්‍රීස් ගැන පස්සේ හිතන්න දැනට වැඩේට බහින්න කියන එක. මේ වැඩේට බහින්න කියන එක හරි ඉම්පෝර්ට්. ඇත්ත මම MBA එකක් කරලා ඉන්නේ. නමුත් MBA එකක් කරන්න කලින් ඔයාලට අත්දැකීම් අවශ්‍යයි. දැන් අපි MBA එක කරද්දි ජපුරේ. එතනට ආවා මේ ඒ කියන්නේ ෆස්ට් ඩිග්‍රී එක ඉවර වෙච්ච ගමනුත් ෆස්ට් ඩිග්‍රී එක ඉවර වෙලා ඊළඟ මාසෙ MBA එක පටන් ඒ කියන්නේ ඊළඟ මාස කීප ඇතුළත MBA එකට ඇප්ලයි කරලා MBA එක පටන් ගත්ත කට්ටිය හිටියා. නමුත් මම හිතන්නේ ඒක තමයි සුදුසුම විදිහ MBA එකක් කරන්න කියලා. මොකද ඔයගොල්ලෝ ෆස්ට් ඩිග්‍රී එක ඉවර කරාම ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකට එන්ටර් වෙන කාලේ. ඉතින් ඔයගොල්ලන්ට කිසිම ප්‍රොෆෙෂනල් අත්දැකීමක් නැහැ. ඔයගොල්ලෝ ඉන්ටර්න් කෙනෙක් විදිහවත් කම්පැනි එකක වැඩ කරලා නැහැ. එහෙම කෙනෙක් MBA එකක් ගන්න එක මම ඇත්තට සුදුසු කියලා හිතන්නේ නැහැ. මොකද හේතුව MBA එක නියම වටිනාකම ඉන්නේ ඔයගොල්ලන්ට අවුරුදු 5ක්වත් මොකක් හරි ශාස්ත්‍රයක වැඩ කරලා ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් එකක් ආවට පස්සේ. අන්න එතෙන්දි තමයි MBA එක ට්‍රූ වැලියු එක ඔයගොල්ලන්ට එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. ඒකින්ද MBA එකක් කරන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. අවුරුදු 30ක් 35ක් වුණා කියලා MBA එකක් කර නොකර හිටියා එහෙම ප්‍රශ්නයක් නැහැ. උගලන්ට අවශ්‍යතාවයක් එනවා එක තැනකදී හරි දැන් මට enough professional knowledge තියෙනවා මට මෙතනින් එහාට පැන ගන්න යම් කිසි knowledge එකක් අවශ්‍යයි. business එකක් manage කරන විදිය ගැන proper codified knowledge එකක්. එතෙන්දී එක මොකද මේ codified knowledge? codified knowledge කියලා කියන්නේ ලෝකේ මිනිස්සු මේක try කරලා. ඒ කියන්නේ ලෝකේ මිනිස්සු business leaders ලා, marketers ලා, මේ administrators ලා, finance financial experts ලා මේගොල්ලෝ තමන්ගේ ජීවිතයේ අත්දැකීම් වලින් එකතු කරගත්ත නොලෙජ් එකක් තියෙනවා. ඒ නොලෙජ් එක බේස් කරගෙන ඒගොල්ලෝ පොත් ආටිකල්ස් ලියලා තියෙනවා. රිසර්ච් කරලා තියෙනවා. පරිශෝකේ පවා සයන්ටිස්ට් ලා පවා හියුමන් රිසෝස් පැත්ත. එක එක පැතිවල මේ මැනේජ්මන්ට් වලට අදාළව රිසර්ච් එහෙම කරලා තියෙනවා. ඒකට ඒගොල්ලන්ගේ නොලෙජ් එක තියෙනවානේ ඒ කෝඩිෆයිඩ් නොලෙජ්. කෝඩිෆයිඩ් කියන්නේ ප්‍රොපර්ලි රිටන් ඩවුන් සාමාන්‍යයෙන් අපි එහෙමයි පිළිගන්නේ. පියර් රිවියුඩ්. එතකොට පියර් රිවියුඩ් කියලා කියන්නේ ඒ ශාස්ත්‍රයේම අනිත් අයගේ අප්‍රූවල් එක තියෙන. එහෙම නැතුව මට ගිහිල්ලා ඕන එකක් ලියලා මේක HR පේපර් එකක් මේක රිසර්ච් එකක් මේක පිළිගන්නේ කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. ඒක අපේ අනිකුත් HR ප්‍රොෆෙෂනල්ස් ලා බලලා ආ මේකත් මෙහෙම වෙන්න පුළුවන් මේක හොඳ ඒරියා එකක් මේ විදිහට මේක තර්කානුකූලයි මේක අපේ සයන්ස් එකට ගැලපෙනවා මේක හොඳට ෆිට් වෙනවා දැන් තියෙන නොලෙජ් බොඩි එකට වගේ තීරණ ගත්තට පස්සේ තමයි ඒක හොඳ කෝඩිෆයිඩ් නොලෙජ් එකක් බවට පත් වෙන්නේ. අන්න එහෙම පත් වෙච්ච කෝඩිෆයිඩ් නොලෙජ් ඕගලන්ට පුළුවන් වැඩිපුර කියවලා ඒ අත්දැකීම් වලින් ඉගෙන ගන්න. එතකොට අර ඒගොල්ලෝ අවුරුදු ගානක් ජීවිතේ ගත්ත අත්දැකීම් ඔයගලන්ට මාස කීපයකින් ඇත්තටම තමන්ගේ ජීවිතේට ගන්න පුළුවන් අර ඒගොල්ලෝ ගත කරපු ට්‍රයල් ඇන්ඩ් එරර්. ඒගොල්ලෝ වැරදි ඉගෙන ගත්ත ටික ඒ කාලේ ඔයගලන්ට ඉතුරු වෙනවා. ඔන්න ඔත අවශ්‍යතාවය ආවම තමයි MBA එකක් කරන්න. ඉතින් අන්න ඒ වගේ අවශ්‍යතාවයක් එක්ක MBA එකක් කරොත් ඔයගලන්ට ඇත්තටම MBA එක වටිනාකම එනවා. එතින්දී ඔයගොල්ලෝ ඉගෙන ගත්ත නැති සෑහෙන දේවල් කරගන්න පුළුවන්. ඉතින් ව්‍යාපාරිකයෙකුට MBA අවශ්‍යද? entrepreneur කෙනෙකුට ලෝකේ ඕන තරම් entrepreneurs ලා ඉන්නවා, billionaires ලා වෙලා තිනවා. කිසිම MBA එකක්වත් කිසිම ඩිග්‍රියක්වත් නැතුව කොටිම අධ්‍යාපනය නැති මිනිස්සු පවා. ඒ කියන්නේ හරියම පාසල් අධ්‍යාපනය නැති මිනිස්සු පවා double degrees double doctorates තියෙන මිනිස්සුන්ව පාලනය කරපු අවස්ථා ඉතිහාසයේ වගේ ලංකාවේත් ඕන තරම් ව්‍යවසායකත්ව ශාස්ත්‍රයේ කතා විදිහට අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම පසු කාලීනව ඩිග්‍රීස් ගෞරව උපාධි ලැබුත්වයත් ඉන්නවා තමන් කරපු සේවයට. එහෙම නැතු ඒගොල්ලෝ ප්‍රොපර්ලි අධ්‍යාපනයක් ගත්ත කියන එකකින් අදහස් වෙන්නේ නැහැ. අතරම entrepreneurship කියන්නේ වෙනම කලාවක් වෙනම හැකියාවක්. ඒකට මම කියන්නේ කිසිම වෙලාවක ඔන්නෝක අවශ්‍යයි කියලා. හැබැයි අර කිව්වා වගේ ඔයගලන්ට knowledge එක තියෙනවා නම් ඔයාලගේ හැකියාවෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන්. ඒක අතරම ඔයා කොහොමත් හොඳ සටන්කරුවෙක්. ඔයාට හොඳ weapon system එකක් හම්බුනොත් ඔයාට සතුරාව විනාශම කරලා දාන්න පුළුවන්.
අන්න ඒ වගේ. ඒ කියන්නේ වාගේ growth එක accelerate වෙනවා මේ වගේ knowledge body එකක් එක්ක යන්න අවශ්‍ය නම්. ඉතින් ඒ වගේ එකක් try කරන්න. නමුත් ඒක කරන්න කලින් කිව්වා වගේ experience ගන්න ඔයාලම වැඩිට බහැලා පොඩ්ඩක් field එකේ හැප්පිලා තැරිලා පොඩි වෙලා යන්න ඕනේ. මම හිතන්නේ උත්තරය ඇති. ඊළඟට අපි යන් company එකේ digital marketing කරන කෙනාද client එක communicate කරන්න ඕනේ. ඒ ප්‍රශ්නේ ටිකක් broad වැඩි. ඒ කියන්නේ company එකේ digital marketing කරන කෙනාද client එක communicate කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් ඒක ඖසහ නැහැ. ඒ කියන්නේ මොනක් සම්බන්ධයෙන්ද client එක communicate කරන්න ඕනේ? Digital marketing campaign එකක් කරන එක සම්බන්ධයෙන් නම් client එක communicate කරන්න ඕනේ. ඔව් digital marketing කරන කෙනා communicate කරන්න ඕනේ. හැබැයි ගොඩක් companies ඒ කියන්නේ startups ගත්තොත් ගොඩක් වෙලාවට digital marketing කරන කෙනාම තමයි client එක communicate කරන්නේ. හැබැයි ටිකක් ලොකු marketing agency එකකදී client එක communicate කරන්න business analyst ලා ඉන්නවා. Marketing strategist ලා ඉන්නවා. එතකොට digital marketing කියන්නේ මේකේ කොයිකද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. කම්පැනි එක ලොකු වෙන මේ digital marketing ශාස්ත්‍රය ඇතුළේ තියෙන sub sections වලට මේක කැඩෙනවා. ඒ sections බලා ගන්න වෙන වෙනම පුද්ගලයෝ අපි hire කරනවා. එතකොට customer එක front face කරන ගොඩක් වෙලාවට strategist සහ business analyst. ඒ වගේම අර post design කරන කෙනා, media buying කරන කෙනා ගොඩක් වෙලාවට customer එක direct interface වෙන්නේ නැහැ. එයා කතා කරන්නේ අර strategist සහ business analyst එක්ක. ඉතින් අන්න ඒ වගේ මේක මේ කම්පැනි එක ලොකු වෙන වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද පොඩිම තැනදී නම් අය ඔක්කොම කරන්නේ එක පුද්ගලෙක් තමයි. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක digital marketing project එකක් නෙවෙයි. මේ software project එක හැර digital marketing කෙනෙක් ගිහින් කතා කරලා වැඩක් නැහැ. ඒක ඕගලන්ට තේරෙනවානේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඉතින් උත්තරය ඇති වෙයි හසිත. ඊළඟට tracker අංජන company fund management ගැන තව පොඩ්ඩක් explain කරවන්න කොච්චර save කරනවද salary වලට කොච්චර වගේ දේවල්. ඔක අනිත් පැත්තට යන්නේ. ඒ කියන්නේ අපේ බලන්න ඕනේ මම කරන්නේ ඔක අනිත් පැත්තට. ඒ කියන්නේ මම බලනවා අපේ මාකට් එක මුලින් මාකට් ඇනලිසිස් එකක් කරනවා. ඉතින් මෙතෙන්දී මොකක්ද අපේ ටාගට් මාකට් එක? අපිට කොච්චර ටාගට් මාකට් එකෙන් ගැප් කරගන්න පුළුවන්ද? මාකට් growth rate එක, competitor pricing මොනවද? මේ product එකට අපිට කොච්චර cost වෙනවද? එතකොට අපිට මාකට් එකේ මේ මාකට් ෂෙයාර් එක අපි ටාගට් කරනවා නම් අවුරුදු 3කින් අල්ලගන්න. එතකොට අපේ මාකට් ෂෙයාර් එකත් එක්ක අපේ valuation එක, එහෙම නැත්නම් මාකට් එකේ value එකත් එක්ක අපිට කොච්චර revenue එකක් කම්පැනිට ගේන්න පුළුවන්ද වගේ දේවල් අපි බලන්න ඕනේ. අපි තුමු අවුරුද්දක් ඇතුළත අපිට ලක්ෂ 100ක් ගේන්න පුළුවන් කියලා යම්කිසි industry එක යම්කිසි product එකක් හැදුවොත් උදාහරණයකට ලක්ෂ 100ක් කියන චලු ගානක් නෙමෙයි හොඳ. එතකොට ලක්ෂ 100ක් කියන්නේ මිලියන 10ක්. එතකොට මිලියන 10ක් අපිට කම්පැනි එකට ගේන්න පුළුවන් අවුරුද්දක් ඇතුළත මේ ප්‍රොඩක්ට් එක හරහා. මිලියන 10ක් ගේන නම් අපිට ප්‍රොඩක්ට් එක හදන්න කොච්චර කොස්ට් වෙනවද? ප්‍රොඩක්ට් එක හදන්නම මිලියන 12ක් කොස්ට් වෙනවා. තේරුම් ගන්න ඒ බිස්නස් එක කරලා අතහැරලා දාන්න. ප්‍රොඩක්ට් එක හදන්න ලක්ෂ 2ක් යනවා මේන්ටේන් ඔක්කොම කරලා අපිට සෝරි ප්‍රොඩක්ට් එක හදන්න මිලියන 2ක් යනවා මේන්ටේනන්ස් ඔක්කොමත් එක්ක මිලියන 5කදී අපිට අපේ කොස්ට් එක අවුරුදු මිලියන 5යි. ඒකෙදී ලයිට් බිල්, වතුර බිල්, සැලරිස්, ඉන්ක්‍රිමන්ට්ස්, EPF, ETF, ඔයගේ ටැක්ස් ඔයකීම කිනෝකී ඔක්කොම තියෙනවා. ටැක්ස් නම් ඕන නම් ඒකට ප්ලස් කරගන්න පුළුවන්. ටැක්ස් එක සමහරවිට අපිට වැට් එහෙම රික්ලේම් කරන්න පුළුවන්. හැබැයි මිලියන 10ක් කියන්නේ වැට් සීමාව නෙමෙයි. මොකක් හරි විදිහට අපි ටැක්ස් එක ගොඩක් දෙන අයින් කරමුකෝ දැනට. අනිත් කොස්ට් එක බලන්න ඕගොල්ලන්ගේ ඩිරෙක්ට් කොස්ට්. එතකොට ඒ ටිකත් එක්ක ඔක්කොම මිලියන 5කට සෙට් වෙනවා නම් අවුරුද්දක් ඇතුළත ඔයගලන්ට මිලියන 5ක ලාභයක් තියෙනවා. ඒ කියන්නේ it's a good business to do. ඉතින් අන්න ඒ වගේ ඔයගොල්ලෝ හිතන්න සැලරි එකක් වගේ දානකොට මාකට් එකේ තියෙන රේට්ස් බලලා ඔයගලන් හයර් කරගෙන ක්වොලිෆිකේෂන්ස් බලලා මේ වගේ රේට් එකක් එක්ක අපිට මෙච්චර කාලයක් මේ පුද්ගලයා වරන් යන්න ඕනේ. මේ මේ කාලවලදී සැලරිස් අනිකුත් ඒවා වැඩි වෙන්න ඕනේ. රටේ උද්දමනේ සලකා බලන්න ඕනේ. ඉතින් ඒවට වෙනම ෆයිනෑන්ෂියල් මොඩල්ස් තියෙනවා. මම ඉස්සරහට මේ වීඩියෝ එකක් ගේන්නම් ෆයිනෑන්ෂියල් මොඩල් එකක් කරගන්නේ කොහොමද කියන එක. ඒක Excel sheet එක හදන්න තියෙටි. ඒක හදාගත්තට පස්සේ ඔයගලන් ටග් ගාලා බැලු බැලමටම නම්බර්ස් ටික පැහැදිලි අපිට වැඩක් කරන්න පුළුවන්. දැන් මේ දවස්වල මම එහෙම ප්‍රොජෙක්ට් එකක ඉන්නවා. ඇත්තටම මම අලුතෙන් ප්‍රොඩක්ට් එකක් රිලීස් කරන්න ඉන්නේ. ඒක ඔයගලන්ට දැනගන්න ලැබෙයි මේ channel එකේ මෙහෙට අනිද්දා. ඉතින් අන්න ඒ ප්‍රොඩක්ට් එකට අදාළව කොච්චර cost එකක් යනවද කියලා මම beta test කරනවා මේ දවස්වල. ඉතින් beta test එකෙන් පස්සේ තමයි මම හරියටම දැනගන්නේ ප්‍රොඩක්ට් එකට කොච්චර costing වෙනවද, මේ business එක කළ යුතු එකක්ද, එහෙම නැත්නම් මගදී අතහැරලා දාන්න ඕන එකක්ද කියලා. මොකද technically ඒවා මාර fantastic අදහස්, මාර ගති, මාර ආතල් ඒ වගේ project එකක් කරන්න. නමුත් අවසානයේදී ඒක financially make sense වෙන්නේ නැත්නම් තේරුම් ගන්න ඒක අතහැරලා දාන එක තමයි හොඳ. ඉතින් ඔන්න මම හිතනවා සරල උත්තරයක් ඒකට ලබා දුන්නා. ඉතින් සේවිස් කරන කාර්යය තුළ ලාභේ ලක්ෂ ලාභ මිලියන 5ක් තියෙනවානේ. ඒ මිලියන 5න් ඕගොල්ලෝ කැමති විදියක් කරන්න. ඒ කියන්නේ ඒ මිලියන 5 වඩා හොඳයි සමහර ලාවට. මම ගොඩක් ලාවට කරන්නේ ඒක රීඉන්වෙස්ට් කරනවා බිස්නස් එකේ. එහෙම නැත්නම් ඒක සේව් කරනවට වඩා මම ගොඩක් ලාවට කරන්නේ ඒක තව ඉන්වෙස්ට්මන්ට් එක දාන එක තමයි. සේව් කරාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ වර්කින් කැපිටල් රික්වයර්මන්ට්ස් වලට. වර්කින් කැපිටල් කියන්නේ අපි හිතමුකෝ අපි වැඩ නොකර අපිට කිසිම කස්ටමර් කෙනෙක්ගෙන් අලුතෙන් සල්ලි එන්නේ නැතුව මාස දෙකක් ජීවත් වෙන්න උනා කියලා කම්පැනි එක. අන්න ඒ වගේ සේෆ්ටි බැරි එකක් තියාගන්න. අන්න ඒකට සේව් කරාට කමක් නැහැ. මාස දෙකක් මාස හයක් ඒවත්. ඒකට සේව් කරාට කමක් නැහැ. නමුත් එතනින් එහාට එන හැම සේවිං එකක්ම ඉන්වෙස්ට්මන්ට් එකක් කරගන්න. ඔයගලට වෙන ස්ටාර්ට් අප් එකක ඉන්වෙස්ට් කරන්න පුළුවන්, අලුත් ප්‍රොඩක්ට් එකක ඉන්වෙස්ට් කරන්න පුළුවන්, ස්ටොක් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්, ස්ටොක් මාකට් එකේ ලංකාවේ මේ වෙන මොකක් හරි ක්‍රිප්ටෝ හයි රිස්ක් වගේ දේවල්. ඒ කියන්නේ
සල්ලි නැතුනට කමක් නැත්තම් විතරක් ඒවට යන නමුත් මම කිසිම විදිහකින් encourage කරන්නේ නැහැ company එක සල්ලි crypto වගේ investment වල දාන්න කියලා. නමුත් blue chip stock වල දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අන්න ඒ වගේ ඕගොල්ලෝ ඒ පැත්තෙන් හිතන අලුතෙන් invest කරන්න පුළුවන් තැන් මොනවද කියන එක. ඊට පස්සේ මම හිතන්නේ උත්තරේ ඇති වෙයි. ඉස්සරහට ඕන නම් කියන්න මේ වගේ ප්‍රශ්න අහන්න උත්තරමට උත්තර දෙන්න ලේසියි දැන්. ඕගොල්ලෝ ප්‍රශ්න අහන්න මට උත්තර එනවා නැත්තම් මේ මම හිතලා කියන්නේ ගියාම කම්මැලි boring. ඉමල්ක අහනවා ඊළඟට මම ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ වීඩියෝ එක දිග වෙනවා. මම ඊතුරු ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්න. ඉමල්ක අහනවා computer game development side එකකින් project එකක් කරන්න යනවා මම personally. ඒ වගේ දෙයකට ලංකාවේ investors ලා වගේ attention ගන්න පුළුවන්. මෙහෙමයි. එතෙන්දී ඔයගොල්ලෝ steps දෙකකට හිතන්න. ඔය ලංකාව target කරන්න එපා මේකට. ලංකාවේ කවුරුත් සල්ලි දීලා game ගන්න නෑනේ. ඔක්කොම ඉන්නේ එක්ක torrent එකක් බානවා. එහෙම නැත්නම් කායින් හරි ඉල්ල ගන්න. ඔය වගේ දයන් ඉතාලම කලාතුරකින් තමයි කෙනෙක් සල්ලි දීලා game එකක් ගන්න. ඉතින් ඒ වගේ මාකට් එකකට ඔයා ගේම් එකක් හදන්න මහන්සි වෙන්න එපා. මේක ග්ලෝබලි හිතන්න. ග්ලෝබලි හිතලා ඔයා ග්ලෝබල් මාකට් එකකට ගේම් එක හදන්න. හැබැයි ගේම් එක හදන්න යද්දි මම දන්නවා ගොඩක් අමාරු වැඩක්. ලොකු ටීම් එකක් ඕනේ. ඉතින් ඒ වගේ දෙයකට ඉන්වෙස්ටර් කෙනෙක්ගේ සහයෝගය අවශ්‍යයි. නමුත් ඉන්වෙස්ටර් කෙනෙක්ට ඔයා කවුද? ඔයා නිකන් කවුරු හරි කෙනෙක්. ඔයාව විශ්වාස කරන්න පුළුවන්ද? එයාගේ සල්ලි තියෙයිද නැතිවෙයිද කියලා ඔයා කොහොමද කියන්නේ? එහෙම එකපාරට අපිට විශ්වාසයක් ගොඩනගන්න අමාරුයි. ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් ඇක්සලරේටර් එක පිහිට පටන්න. ඒ කියන්නේ ස්ටාර්ට්අප් ඇක්සලරේටර් එක පිහිට පටන්න පුළුවන්. ඇක්සලරේටර්ස් වලදී ඔයගලන්ට අවස්ථාවක් එනවා ඔයගලන්ගේ අයිඩියාස් පිච් කරන්න. ප්‍රොඩක්ට් එකක් තියෙන්න ඕනේ නැහැ. අයිඩියාක් පිච් කරන්න. අයිඩියාකට කැමති නම් ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා යම් කිසි විදිහකින් මෙන්ටර් කෙනෙක් හරහා ටිකක් ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරලා ප්‍රොටෝටයිප් ස්ටේජ් එකේදී ෆන්ඩින් එකකට යන්න. එතෙන්දී ඔයගලන්ට ලොකු ඉක්විටි එකක් සමහර විට ඉන්වෙස්ටර්ට දෙන්න වෙයි. නමුත් ඒකට සාපේක්ෂව ඔයාලට බූස්ට් කරගන්න අවශ්‍ය කරන ෆන්ඩින් එකක් ගන්න හැකියාව තියෙනවා. නමුත් මම ඊට වඩා හොඳ ක්‍රමයක් යෝජනා කරන්න. ලොකු ගේම් එකක් හදන්න යන කලින් පොඩි සරල ගේම්ස් බලන්න. දැන් ඇප් ස්ටෝර් එකට ගිහිල්ලා වැඩිපුරම ඩවුන්ලෝඩ් වෙලා තියෙන ගේම්ස් සිම්පල් ටේබල් ටෙනිස් ගේම් එකක්. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රහේලිකාවක් විසඳන එකක්. මොකක් හරි බොහොම සරල නිකන් මේම අර දවගුල දැකලා තිය ඕන තරම් ඇඩ්ස් යනවා YouTube එකේ. එහෙම අර අපි මොකක් හරි කෙනෙකුට තැනකින් එතර වෙන්න පාලමක් අඳින්න ඕනේ. ඒ පාලම වැරදිට ඇඳුත් එයා ඇතුළට වැටලා මැරෙනවා. එහෙම නැත්නම් පාලම අපි හරියට ඇඳුත් එයා එකෙන් එහා පැත්තට ගමන් කරනවා. අන්න ඒ වගේ සරල ෆිසික්ස් ගේම්ස් තියෙනවා. ඔන්න ඔය වගේ මොඩල් එකක් හිතලා හදන්න. ඕක 50,000 ඩවුන්ලෝඩ්ස් ගන්න එක ඔය වගේ එකකට හරියට හොඳ user interface එකක් එක්ක smooth experiences එකක් එක්ක ගේම් එක හැදුවොත් හොඳ graphics එක්ක ඔය වගේ හොඳ graphics කියන්නේ 3D මාරේව නෙමෙයි. මේ ඇහැට ප්‍රිය බැලු බැලමටම cute graphics. तो यहाँ 3D වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේයක් හැදුවොත් 50,000 ඩවුන්ලෝඩ්ස් ආවා කියන්නේම ගොඩක් වෙලාවට ඔයාගේ ගේම් එක ඔයාට ෆන්ඩ් කරගන්න පුළුවන්. මොකද ඒ ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණය ඇති ඔයාට යම් කිසි සැලකිය යුතු මුදලක් කම්පැනිට ගෙන්න ගන්න. අන්න ඒ වගේ එක සක්සස් ස්ටෝරි එකක් තියෙනවා නම් ඒක පෙන්නලා ඉන්වෙස්ටර් කෙනෙක් ගාවට ගියොත් ගොඩක් වෙලාවට ඔයාට දැනටම ක්‍රෙඩිබිලිටි ඔයාගේ හැකියාව එස්ටැබ්ලිෂ් වෙලා ඉන්වෙස්ටර්ට ට්‍රස්ට් එක වැඩි ඔයාගේ ඉන්වෙස්ට් කරන්න එයාට රිස්ක් එක අඩුයි. ඒක තමයි ඔයගොල්ලෝ බලන්න කොච්චර රිස්ක් එකද රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් රිස්ක් වර්සස් රිටර්න්. ඒතොර එයාට රිස්ක් එක අඩු කරලා පෙන්නුවොත් එයා සමහර විට ඔයාගේ ඉන්වෙස්ට් කරා. මේක ගැරන්ටීඩ් නෑ. මොකද මං කිව්වා වගේ කලින් මේ වීඩියෝ එකෙත් මං කතා කරා කලින් වීඩියෝ එකේ කෙනෙකුට ඔයාව ෆිට් වෙන නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන හොඳ ෆිට් එකක් තියෙන්න ඕනේ. ඔයා පුද්ගලෙක් විදිහට හොඳ ෆිට් එකක් තියෙන්න ඕනේ. ඔයාගේ කම්පැනි ගැන හොඳ ෆිට් එකක් තියෙන්න ඕනේ. මේ ෆිට්ස් තුනම මේ පිලර්ස් තුනම සක්සස් වුණොත් තමයි කෙනෙක් ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එකකට යන්නේ. ඉතින් එතෙන්ට ගන්න ටිකක් අමාරුයි. ඉතින් try කරන්න ඕනේ. සාමාන්‍යයෙන් 20-30 දිනක් ගාවට ගියොත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්ට්‍රස්ට් එකක් දෙයි. එතනොත් සමහර විට ඉතින් වැඩක් වෙයි කියලා හිතනවා. කොහොමත් ටිකක් අර හැමෝම සල්ලි දෙන්නෙත් නැහැ. ඒක ඉතාම අමාරුයි. හැබැයි හම්බුනොත් ගොඩේ ගොඩ. හොඳයි. එහෙනම් මම හිතන්නේ ඒ ඇති වෙයි මේ වීඩියෝ එකට. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. මේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න අමතක කරන්න එපා. ඒ වගේම මම ඉස්සරහට මගේ ප්‍රොඩක්ට්ස් ගැන අපි මනස්ගාත පොඩ්කාස්ට් එක තියෙනවා ඒකත් බලන්න. ඒ ඔස්සේ අපි සයන්ටිෆික් ඩිස්කෂන් එකක් අරන් එමු YouTube එකේ. එහෙනම් ජය වේවා.